වර්තමානයේ තේම්ස් නදිය කැපී පෙනෙන පුරාවිද්‍යාත්මක ස්ථානයක් බවට පත්වී තිබෙනවා. ඒ මෑතවසරවලදී ඉන්සොයාගත් රෝම මැටි භාණ්ඩවල කැබලිවල සිට ටියුඩර් යුගයේ සාදන ලද සපත්තු දක්වා වූ ඓතිහාසික භාණ්ඩ හේතුවෙන් ඉතිහාසයෙන් ශේෂ වූ ඓතිහාසික වටිනාකමින් යුතු පුරාවස්තු ගන්පතුලේ මෙන්ම මුහුදුපතුලේද විශාල වශයෙන් සැඟව පවතිනවා. ඉතින් උතුරු මුහුදේද තත්ත්වය එහෙම්මමයි. රෝම මැටිබඳුන් කැබලි උතුරු මුහුදෙන් සොයාගත නොහැකි බවට අදහස් කරන අතර ඒවා බොහෝ විට තේම්ස් මෝය හරහා උතුරු මුහුදට ගසාගෙන ආ බවටයි විශ්වාස කරන්නේ. මෙහිදී ධීවරයන්ට හමු වූ දේ අතර පුරාණ අස්ති කොටස්, විවිධ මෙවලම් සහ වෙනත් පුරාවස්තු තිබී ඇති අතර ඒවා වසර 9000ක් තරම් පැරණි බවටද මතයක් පවතිනවා. මෙම සොයා ගැනීම් බ්‍රිතාන්‍ය හා ලන්දේසි පුරාවිද්‍යාඥයින්ගේ හා පාෂාණ විද්‍යාඥයින්ගේ විශේෂ අවධානයට ලක් වී ඇති අතර ඔවුන් ඒවා ඩොගර්ලන්ඩ් හි ගිලීගිය ඉතිහාසයට සාක්ෂි දරන බවටද විශ්වාස කරනවා. ඉතින් මේ කතාව වසර 12,000කට පමණ පෙර දළ වශයෙන් අවසන් වෙමින් තිබූ අයිස් යුගයට ගෙන යන අතර එම කාලය තුළ බ්‍රිතාන්‍ය දූපත් බ්‍රිතාන්‍ය නොවූ අතර ඒවා දූපත්ද නොවීය. ඒවගේම එම යුගයේදී යුරෝපීය මහද්වීපයේ ප්‍රධාන භූමිය බ්‍රිතාන්‍යයේ නැගෙනහිර වෙරළ තීරය සමග සම්මිශ්‍රණය වී තිබූ බැවින් සිටියම බොහෝ දුරට වෙනස් වුණා. එම භූමි සම්බන්ධ වී තිබූ භූමිය බොහෝ කඳු, වගුරු බිම් හා වනාන්තරවලින් සමන්විත වූ අතර වර්තමානයේ උතුරු මුහුදේ ජලය විහිදී ඇති තැන්වලින් විශාල කොටසක් එකල වාසස්ථාන වශයෙන් තිබූ බව විශ්වාසයක් පවතිනවා. මේ වාසස්ථානය ඩොගර්ලන්ඩ් කියලා හඳුන්වන අතර එය යුග ගණනාවක් තිස්සේ එහි වාසය කළ මෙසෝලිතික ජනයාගේ නිවහන වූ බවයි පැවසෙන්නේ. මෙම ප්‍රාග්ඓතිහාසික ජනයා දඩයම් කරන්නන් වූ අතර වැඩි වශයෙන් මසුන් නැල්ලීම හා දඩයම් කිරීම මත යැපුණු අය වුණා. ඒ වගේම ඔවුන් වනාන්තරයෙන් සොයාගත් පළතුරු, බෙරි සහ ඇට වර්ගද භාවිතා කළ බවයි පැවසෙන්නේ. ක්‍රිස්තු පූර්ව 6500ත් 6200ත් අතර කාලය වන තෙක් ඔවුන් මෙහි වාසය කළ අතර සෙමෙන් ඉහළ යන මුහුදු මට්ටම නිසා ඔවුන්ට මෙම බිම් අතර යන්නට සිදු වුණා. අවසානයේදී මෙම මානව වාසස්ථානය මුහුදුපතුලේ ගිලී ගිය අතර එහි වැසියන් සංක්‍රමණය කළේ අද එංගලන්තයට හා නෙදර්ලන්තයට අයත් ප්‍රදේශවලටයි. මෑතකදී විශේෂඥයින් විසින් ඩිජිටල් ආකෘතියක් තැනීමට කටයුතු කරන අතර එයින් නිරූපණය වන්නේ මුහුදේ ගිලී යෑමට පෙර ඩොගර්ලන්ඩ් තිබූ ආකාරයයි. ඔවුන් ඒ සඳහා දත්ත ලබා ගත්තේ උතුරු මුහුදෙන් තෙල් ලබා ගන්නා සමාගම්වලින් වන අතර වර්ග සැතපුම් 18,000ක් පමණ විශාල පෙදෙසක් එම ආකෘතිය අනුසාරයෙන් නිපදවන ලද බව පැවසෙනවා. ඩොගර්ලන්ඩ් දැන් දිගු කාලයකට පෙර ගිලී ගිය අමතක වූ ගල් යුගයේ වාසස්ථානයක් වන අතර එයින් අපට අනතුරු අංග වන්නේ දේශගුණික විපර්යාස හේතුවෙන් වේගෙන් ඉහළ යන මුහුදු මට්ටමේ අවසන් ප්‍රතිඵලය පිළිබඳවයි. ඩොගර්ලන්ඩ් අධ්‍යයනය කරන සහ පර්යේෂණ කරන විශේෂඥයන් එහි ජනතාවට සිදු වූ ඉරණම පෙන්වමින් ලොවට කියාපෑමට උත්සාහ කරන්නේ දේශගුණික විපර්යාස හේතුවෙන් අද ලොවට මුහුණ දෙන්නට සිදුවන අනාගත ඉරණම පිළිබඳවයි. එනම් ඩොගර්ලන්ඩ් වැසියන්නේ ජනාවාස පහත් බිම් වූ නිසා නිරන්තරයෙන් පැමිණි ජලයෙන් කෙමෙන් කෙමෙන් මුහුදුපතුලට යට වූ නිසා අතර අවසානයේ බ්‍රිතාන්‍යයට යුරෝපා මහද්වීපයෙන් විසන්ධි වීමටද සිදු වුණා. ඒ වගේම අද වන විට ධ්‍රුවීය අයිස් තට්ටු ඉතා වේගයෙන් දිය වී ගිය හොත් වෙරළ තීරයේ සිට සැතපුම් 37ක් පමණ ඇතුළත ජීවත්වන බිලියන සංඛ්‍යාවක ජනතාවගේ අනාගතයද අවාසනාවන්ත ඉරණමකට ගොදුරුවන බව නොවේද? ඉතින් පරිසරයට ආදරය කරලා පරිසරය රැකගත්තොත් පමණයි අපිට අනාගතයේදී අතීතයේ සිදු මෙවන් අවාසනාවන්ත ඉරණම් වලින් ගැලවිය හැකිවන්නේ. මෙවැනි තොරතුරු ඔයාලට වැදගත් කියලා හිතනවා නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න සිව්මන්සල එක්ක. තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තුරු ඔබට සුබ දවසක්.